ගදවසල ප්‍රෘතියක් පලවුණ ලංකාව ඇතිවෙච්ච අර්බුදයට ලංකාව ඇතිවච ආර්ථිකර්බුදයට රජෝවග යුතුයි කියලා මහින්ද බැසිල් ගෝටබේ කබ්්‍රාල් Pබ ඇතුළු තවලිස් එක. හැබැයි පොහොටටුව දිගින් දිගටම චෝදනා කමින් හිටිය විශේෂයෙන් ප්‍රසන්න රණතුන්ග නාමල් රාජපක්ෂ වගේ අය ප්‍රසිද්ධ මාධ්‍යයේ විවේචනය කරමින් හිටියා ලංකාවේ ඇතිවෙච්ච දස් විසිදක වර්ශයඇතිවෙච අරගලේ නිසා තමයි ර්ිකර්බුදයක් පැනැගුණ කිය බැද ත් මට නස්ස ල කියන ඔබේ අදහසමකයි. දෙනිකාරනාවෙන් ගත්තුත් ංිතන් මේ නාමල් පසන්න ඒගුලු කියන කරනාව හරි කියනම කිය එකයන්නේ. අරගලිය නිසා තමයි ලංකාවේ අර්ථක වනාසූනය ක ලොව කියවන කට ඔවකොත් ලංකාවේ රටේයාආර්තිකගේ වනාස්සූන අරගලය හින්දකි ලවන් කියවන. මටිගහසආදාාන ප්‍රකාශයක් මක ඔවුන්ට අනුව රටක කියන්න ඕවේ. කොට රටේ ආර්තික කියර කිය ගොන්ටනුව පොහොටව දේශාලකන්ගේ ආතික රජ පක්ෂ පවුලේ වතිකය. අදල හින්ද එ කඩංගන තමයි. අදකල ෙහි මයි ඒගොලන් අවති හලාපත්නේ. වටේ සම්පත් තමන්ගේ සම්පත් කල හිතුම නිසු. රට ආතිික තමගේ ආෞතික කියල හිතුම්ම නිසු. රට කියන්නේ තමන් කෙර හිතුම නිසු රට කියන්න තමන්ගේ බෝදලයක් ක හිතුම්ම නිසු දකොට ඒගුල්ලො හිතන විදිහට අද කල හින්ද තමයි එහෙම නං. එක ලඟ අතක කඩක් වැටුන මිනිසුන්ගේ අතක කඩවටනය ඉදනෙමයි. ලංකාව කියන රාජ්‍ය ක්තික කඩම්වටනය එක හිඳනෙමනි ඒක කඩම්වටනේ ඔය ලංකායි කුඩා දුවක් පවාදන්න විදිහට බැසිල්නාමල් හය මහින්ද ගෝටාවය කියන එකන ඔවුන්ට දැන් බෑන ඒකට විෙකුද්ද වෙන්න. දැන් ඔවුන් කරමුලටම උන්ව කියර වෙලා තියෙනවා. ප්‍රතික්ෂේප කළ නොහැකි පද්ධතියක් විසින් සඳහන් කරන ඔවුන්ට උගුල්ල වගේ කිය ඕනේ. මගහන්නන්නේෙ කල්ල වග කිය නෝනෙකුළු වැදිකාදවුනම් ඒ වැරදර දඩුවමක් තියෙන බයි ඒ මාද කටාගත් හොරේ කුටත් දඩුවක් තියනවා පෙොදායමතිවයෙක් නෙවේනම්. තකොට අමගෙඩි පහක්කඩා ගත්තම එකටත් දඩුවමක් තියනවා ලං ටක ජාතික ආෞත්තික වවිනාශක වැදිකායන්ට දනුමක් ඕෝනැ දඩුවමක් ඕෝන. එතකොට හැබැයි ඒ වගේ ඔවුන්ට දඩුවමක් නො ලැබුණට ඔවුන්ගේ වැරද්දර දඩුවමක් නැති වනාට. ඔවුන්න පත් කිවීමේ වකදට දඩුවම ලංකාව ජනතාව මේ විදදිත් භුක්තිවිඳෙන කනගාටට කාරනාව ඔන්ව පත්කිරීමට ඡන්දය දුන් ජනතාව වගේම ඔවුන්න පත්කිරීමට චන්දය නොදුන් ජනතාවටත් මේ දඩුවම විඳින්න සිද්ධවීම. මෙවත් එක රණෙල් වික්‍රම සිංහ දෙ දස් විසිහතර වර්ශය සඳහා අයවැයක් ඉදිරි පත් කරනවා මේ අයවැයිදී බැලූ බැල්මට විධ මතිමතාන්තර විඩ ප්‍රෘත්ති මවන අයවයක් වෙනවාඒවගේම පැහැදිලිව රිජුව පේන දෙයක් තමයි අත්තනෝමතක විදිහට බදු බරක් පට ඔපු අයවැයක් විදිහට ඔබ යම් අදහසක් ඇතිමේ ගැන මට තර පදහන අදහස මේ අපි අයවය කතා වහන්ගෙන් නඕනේ එතකොට ලංකායි ප්‍රසිද්ධ කට කියමනක් නිර්මාණය වුණනා මහිතරාජි පක්ෂ හරහ මංහිතාන දෙදස් දහතුන හෝදා හත්තතවර්ස සඳහා වෙච්චයයේදී කොහමද බයිියන්ගේ වැඩ කියලා ඔ බයිෝ කියන එක එන්න පටන්ගත්ත ඉතන එක හැම වෙලාවකම ගත්තොත් අයව ඉදිරිපත් කන මුදල්ලම තිවරයා හෝ ජනාධිපතිවරයා උසුදු විසදුු සහගත කර පොඩීමේ නක්කලට කලපි කියන්න. එහෙම ටෝන් එකකින් තවයි මේ එක ඉදිරිපත් කරන්න. ක විපක්ෂයට සමච්චල් කරමින් විපක්ෂයට සමච්චලයට කියන දේවල් රටේ ජනතාව ටත්තේ සමච්චලය අදාල්ලවෙමින් එහෙමයි සිද් නැතකොට රනිදුු ක්‍රමසිහලගේ මෙවර අයයි ඉදිරිපත්කිරීම ඇතුළෙ අපි දකිෙනවා සමහඒවැනි කාර්මා එකන්නේ මෙකල මේකල ිහිලු කරනවා ිහිලුව මකගලට ිහිලුවවා ගමිකලු ඔය අයයි ෝජනාව මොකතිබත් මිකල අතිපර තේබො න මිකල එකට කන්නන ඒ සම්බන්ධ ප්‍රශ්යක් නෑ නමුත් හැබයි කලු තේ බොන්නේමලු කන්නේ මොන විදිහේ දෙයක් ඉදරිපත් කරලද. මොනවිදිහයක් ඉදිරිපත් කරනවා අහන් ඉඳලද කියක. ඇතකොට මේ අය සම්බන්ධ කරනාවගත් ඒක මේක මැතිවරණ අයවැද කිසිවක්න මෙමන අපි හම කරනාව සම්බන්ධ අපට ප්‍රාමාණික අවබෝධයක් නෑ. කාකේ ආර්ථතික කාරණ සම්බන්ධය ගත්තම මගේ විෂයන්නෙවෙයියේ. නමුත් එක කාරණාවක් ඉතා පැහැදිලි අදඇමරෝඩා වියදම වැඩි විශාලය පහිඟයක් තිබෙන. ඒ හිඟයේ පියවීම සදහනායගන්නවා. ඒ නයගන්න අතරම විශාල රාජ්‍ය යන්ත්‍රනයක් නඩත්තුව කරන. ඒ රාජ්‍යආන්ත්‍ර නඩත්තුව වෙනුවෙන් පෞ්‍රිකාන්ශේ සහසය ැකයාකරමින් ජීවත්වන මිනි සුම්පිට විශාල බලක් පටවනවා. ග සොයංම රජයකට බරක් නොවී තමන් විසින් තමන්ගේ ආදායම උපදදා ගනිමින් ජීවත්වල මනිසන්ට ඒ මිනිස්සුන්ගේ ආදායම් මං කොල්ල කාලා ඔවුන් ඔුන්ගේ රාජ්‍ය පවත්වාගෙන යම් සඳහා ඒ සල්ලි වදංකරන ඔවුන්ම පවසන ආකාරයට මේ අකාරයක්ෂම පළදාහිතාවයක් නැත්ති හැකිලවේ යුතු රජ රාජ්‍ය අංශයක් රාජ්‍ය ශ්‍රේෂත්‍රයක් රාජ්‍ය සේවයක්. එතකොට එවැන්නක් නඩත්තු කිරීම වෙනුවෙන් ඔවුන් මේ එක මේ වියදන් කරන. එහින්ද ගත්තම මේ සියලු යෝජනාවල අවසානය බව පත්තුද තිබන්නේ. ප්‍රමුතාවය සම්බදධ ගටලුවක් තිබෙන ලංකාව ජාතික ධනය කොල්කාපු විශාල පිරිසක්. විශාල ජාතික ධනයක් අස්ථාන ගතවලා තිබෙන. ඒ හොලකංකර තිබෙන. ඒ ොලකංකරපුූ ජාතික ධනය. නැවත පද්ධතිය වෙර ගනීම සදහවිච්ච කිසිම යෝජනාවක් නෑ. මේ අයවැය පටන්ගත්තේ ජනාතිපතිවරයා. සමජීවී කතාගෙන බුදුරජාණන් වහන්සේගේ වචනයක් කියන. සර ඒ එකේ කියන අයංච භෝගානන් විරිිත්ව අයංච භෝගානං විරිත්වාව සමජගිකන් කක්්පේති හැයි අඇයි පාරතරයක් ලොකුවට තියලයි අවස ඉවරන්නේ රණනි විික්‍රමසික පැත්තිෙන් ගත්තොත් රනිින්ල් වික්‍රරසිංහ රජාංශයනතාා කරේ පළදායිතාවයක් රහිත සහ පලදායිතාවෙන් හීන වෙච්ච රාජ්‍යංශය. ගැන තමයි ඔහු පහුගේ කාලිපුරාවටම කතා කළේ. රාජ්‍යංශයට පඩි වැඩි කිරීමක් ඔහු සිද්ධ කර. හැබැයි අ පළදාවිතායිවයක් තියෙන සහ පළදාවිතායවෙන් දියුණු පුද්ගලිකංශයට තව තවත් ඔවුන්න හෙර කර ඔුන්ගේ නිෂ්පාදන පිරිවය දෙගුණු තෙවුණ ලා නමේත් එක්. එතකොට ඒවුන්ට උපයා ගන්න සිද්ධ වෙනවා. ඒ උපයාගන්න සිද්ධ වෙන එක නුත්. උපයා ගැනීම මතත් තවත් බදු පටවල තියෙනවා. බදහස් කරන්න මොකක්ද මේ ගැනම්. මංගිතයන්නේ ස්තර චන්ද තරවල් රනිල් කතා කරන්නේ රාජයන්සේ ලක්ෂ දහතුනක සමිකයන් පිරිසක්ෂික් නො ජනතිවතිවරයන් ප්‍රවසනා කාරද ලක්ෂ පණහක් රුජුවවුන්ගෙන් යපෙනවා. එතකොට එලක්ෂ පණහා කියන්නේ ලොකු චන්ද ප්‍රමාණයක්. හැේ මංහිතන් නෑ ඉස්සල වගේ එහෙම ගැන මහින්ද රාජ පක්ෂකෙන් බයිසිකලය අගක මයිත පා යිසිකල කිල්ල මයිත්‍ය පාසස චන්දාපු පාජාන්සයක් වක හිටිය. ඉළඟට දදාහක පඩි වැඩිකිරීමක් දස් පහළ වෙලබාගන දෙදස්ධානේද රටේර ගන්න චන්දේදීපුරාජන්සයක් හිටියක්. එක ඇ වරධාන වල ප්‍රසාද මට නෙමෙයි රාජ්‍යාන්සේ වැඩ කරලා තිබෙන පහු කියිය පදාහන මැතිවරල දෙකේදී. එතකොට ඒක හින්ද මේ කුමට චේතනාවකින් අරමුණකින් කරත් එය සාර්ථක වෙන්නේ නෑ කිය පහැදිලි හැබැයි. ක්ෂ පහක්න ගඉන්න රජාන්සල වැඩිරන වැටු වලින් ප්‍රතිලාබ ලබන දෙකෝට විසි ලක්ෂයක් වෙච්ච නගහනයකින් එක කෝටි හත්තයා ලක්ෂයක් එක අන රාජ්‍යාන්ශයෙන් රුජුව යැපෙන නෑ ඔවුන් රාජ්‍ය හර වැටු ලබන එනෙමේ ඔවුන් රාජ්‍යහරහා වැටපු ලබන පවුල්බලාය එනෙවෙයි එහෙමන ඒ කෝටි හැත්තයා ලක්ෂයට මොකද වෙන්නේ ඒ කෝටි හැත්තා ලක්ෂය තමන්ගේ ජීවිකාව වෙනුවෙන් නිෂ්පාදනයක් හෝසේවාවක් විකිිණය යුතුයි එක ඒේ නිස්්පාධනයක් හෝ සේවාක් විකිනීම සඳහාවෙච්ච ගමනයේදී. අත්‍යවශ්‍ය වන විදුලියය සහහිඳන කියන කාරන දෙක ගත්තම ආහාල සම්බන්ධ වදම ගත්තම. අමුරවල මිලගත්තම ඒ සියල් ඇසරෙන් ගත්තම ඔවන් ආදයම පැදවීම උන්ගේ නිස්පාන පිරිව ඉහලගස් දෙබෙන නිස්පාන පිරිව ඉහලායා අමත් එක් උන් ඔුන්ගේ නිස්පාතන මිල ඉහ දාන්න සිද්ධ වෙන නිස්පාදනවල මල ඉහල ැමත්ත එක් උන් අලව හ එතකොට ලැබෙන් ලාබයාඩුවෙනෝ හැබැයි ඒලාබත් මංකොල්ලකාන රාජ්‍යයක් හම නං එතකොට කැනීමේ රටේ ජීවත්තන රාජ්‍ය සේවකූ විතරයිද හම නංති හොඳටම කදනපුරන්දේ තමයි මුලු රටේ සීල් ොලවැසියන්ග රාජශේවයට බන්ධව ගන්න එතකොට පුළුවන් ජනාාතිපති වරයායට පි ඩි කරලා ලංකාවම ඉසල් හරගෙන යන්න. මේ අයවැය සම්බන්ධ කාරණාවත් එ මට එහිතන දත්තමයි මිනිස්සුගේාවය පපේක්ෂවාඩුව වෙනවා කිය. කැන මේ රටේ ඉන්න ඇතින ආසාවත් නැතිවෙන වගේ මේ ජීවිතය පිළිුණ තිය ආසාාවත් නැතිම් ආණ්ඩුව ආයු අපපේක්ෂාව ගෑන ඔබට අදහසක් තියෙනවාද පලනක මේ ආණ්ඩුවක්ද කියෙනක සබඳධ මට පස්්න නැතිවෙනවාැ ආණ්ඩුවක් නං අණ්ඩු කන පක්ෂයක් රෝලන් පාටි එකක් තියන්න දැ පොහටුව කියනකට පොහොට්ටුවත් නෙම මේ ආණඩුව එතකොට රණෙල්ලින්වාගේලා පිදන්නවා. MP මන්තේර කින් ගේලිදන්නවා සජිංගේ හිපතනින් වාගේ ලිදන්නවා හ කැබිටට මණ්ඩලයේ අය කෘජුව බැඳීන්නවා සාමූහි වගකීමට තොර අන්්ඩුවක් කියලා කියන්න ැබිට් එක ඉන්න පිරිස සහ වනි යක්කම සිහ එතකොට මෙහි ආයුකාය සම්බන්ධ කාරර්ණාවගත් තම ඊළඟ මැතිවරණය තෙක් කහොම මේ පවති වන එකන නැවතත්ර වීදි සටනකින් බලහ මාක් සිද්ධ වෙන්න ක ඒළක මතිවරණය තෙක් අයුකාලය තියෙනවා හැබැයි ඒලක මැතිවරණය තෙක් කියන කාරණාව ගත්තම. ටෙක් එක මා සහයක් අවසුද්දක් ජයල්ජ්‍යාවර්ධනක බෑන අ්‍යවස්ථාව සම්බන්ධව ඔහු ඉතා හොඳින් දන්න දන්න එතකොට ඔහුගේ ව්‍යවස්ථාව සම්බන්ධ දැනුම රටේ උන්න තියර වෙනට වගේ බලය පවත්වවාගෙනම් සඳහාුට පාවිච්ච කලපුුවන්. කොහොමත් මංගිතනවා මුලින් එන්නේ ජනතිපතිවරනයක් නෙවයි මුලෙෙන් පාලිෙන්න්තු පැතිවර්ණනයක් දනිල් මංගහිතෑ මේ මොහොතේ ජනතාව වැඇතු තියන ඒ විශාලකේන්තය විශාලාවේගේ තමන් පිටින් පිටකරන්න ඉඩ දේ කියලා. එහින්ද මංගිතන පර්ලිමෙන්තු පිල්ිදදීලා මන්සිවරටිට ඔගොල්ලෝමක මේ මැච්චක් හල බදන්න කියලා කියලා. එතෙනිින් ඔහ තක්සේවු ගනි ොක්දී ලට කදන්න ඕන එකක එකක හින්ද අයුකාලය සම්බන්ධ කාරණාවගත් තම ඉසල්ලාම අවසානවෙන්නේ ව්‍යවස්ථාදායක ඉන්න මන්ත්‍රීවලුගේ අයුකාලය දූරකාලය ජනාධිපතිවදයා ර න්ති දවක් ලයින්.